අකින් වෛද්‍ය සාකච්ඡාව තුළදී අප විටින් විට ඔබව දැනුවත් කර තිබෙනවා විවිධාකාරයේ වේදනා පිළිබඳව. එයිනුත් ඔබට කිසියම් වේදනාවක් ඇති වෙනවා නම් ඔබගේ හෘදයේ හෘදයා ආබාධ තත්යක් ඔබට ඇති වෙනවා නම් ඒ සඳහා ඉක්මන් කඩිනම් ප්‍රතිකාර වලට යොමු වීම ඔබගේ ජීවිතය සුරක්ෂිත කර ගැනීමට අත්‍යවශ්‍ය කාරණාවක් වන්නට පුළුවන්. ඒ නිසාම ඒ සඳහා ඔබව දැනුවත් කිරීමට කරුණු සොයන අතරතුරේදී මහාට ලැබුණා කුඩා පොත් පිටක් විශේෂයෙන්ම හෘදයා ආබාධයක් ගැන ඉඟි කරන ඇන්ජයිනා කැක්කුම පිළිබඳව ලියවුණු. ඉතින් එහි කතුරු සොයාගෙන අද දිනේ අප පැමිණියා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලට. එහි කතුරු හෘද රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජේසිංහ වෛද්‍යතුමා. වෛද්‍යතුමා ඔබ ආයුබෝවන් කියලා පිළිගන්නවා අපගේ වැඩසටහනට. ආයුබෝවන් නන්දන. වෛද්‍යතුමා දැන් මේ පොත බැලුව විටත් මට මුලින්ම ඇති වුණා මෙවැනි ගැටලුවක් ඔබතුමාගේ විමසන්නට. විශේෂයෙන්ම අප දන්නවා හෘද රෝගය ගැන කතා කිරීමේදී හෘද රෝගයකට ආශ්‍රිතව ඇතිවන කැක්කුමක් තිබෙනවා. ඊට අමතරව හෘද රෝගයට ආශ්‍රිතව එවෙනිව් හැඩයක් පෙන්වන වෙනත් හේතු නිසාත් කැක්කුමක් එන්න පුළුවන්. වැඩසටහන නර්බන කෙනෙකුට තමන්ට එන කැක්කුම හෘද රෝගය නිසා ඇතිවන කැක්කුමක්ද එසේ නැත්නම් වෙනත් රෝගයක් නිසා ඇතිවන කැක්කුමක්ද කියලා තෝරා බේරා ගැනීමට හැකියාව තිබේ නම් ඒක වැදගත්. අප එතනින් සාකච්ඡාව ආරම්භ කරමු. ඕ නන්දන, අද අපි මේ කතා කරන්න බලාපොරොත්තු වෙන ඉතාම වැදගත් මාතෘකාවක්. ඒකට හේතුව මෙවැනි මේ පපුවේ කැක්කුමක් ඇති වුණාම අපි සියලුම දෙනා බිය වෙනවා මේ ඇති වෙන්නේ හෘද රෝගයක්ද එහෙම නැත්නම් හෘදයාබාධයක්ද කියලා. අපි හෘදයාබාධයකට කවුරුත් බයයි. මේ ලෝකේ දියුණු රටක් හෝ වේවා දියුණු වෙමින් පවතින රටක් හෝ වේවා වැඩිම මරණ සංඛ්‍යාවක්. ඒ කාලේම අකාලේ සිදුවන මරණ, හදිසි මරණ මේ සියලුම දෙයට ප්‍රධානතම හේතුව තමයි හෘදයාබාධ. ඒ නිසා අපිට ඇති වෙන පපුවේ කැක්කුමක් පිළිබඳව ඉතාමත් සැලකිලිමත් වෙන එක ඉතා වැදගත් දෙයක්. නමුත් පපුවේ කැක්කුම් සියලු අවස්ථාවල්දී හෘද රෝග නිසා ඇතිවන කැක්කුම් නෙමෙයි. මං හිතන්නේ ඒක තමයි නන්දන්ට මගෙත් එක්ක සාකච්ඡා කරන්න ඕනුනේ ප්‍රථමයේ. විවිධ හේතු නිසා පපුවේ කැක්කුම් ඇති වෙන්න පුළුවන්. හෘද රෝගයින් ප්‍රධානයි. නමුත් මේ ආම්ලිකතාවයේ වැඩිවීම අපි ගැස්ට්‍රයිටිස් කියලා කියන රෝග තත්ත්වය. ඒ වගේම පපුවේ බිත්තියේ ඇතිවන මාංශ පේශි කැක්කුම්. ඒ වගේම අපේ පපුවේ බිත්තියේ මේ ඉදිරිපස විවිධ ඉතා කුඩා සන්ධි තියෙනවා. අස්ථි සහ කාටිලේජ අතර සන්ධි තියෙනවා. මේ සන්ධි වල ඇතිවන ඉදිමීම්. ඒ වගේම පෙනහළු වල මේ ආස්තරණය වන ප්ලූරාවේ ඇතිවන ප්‍රදාහය. ඒ කියන්නේ ඒ වගේ ඇතිවන විවිධ රෝග තත්ත්වයන් යනාදී වශයෙන් විවිධ රෝග තත්ත්වයන් හින්දා පපුවේ කැක්කුම් ඇති වෙන්න පුළුවන්. නමුත් අපිට පපුවේ කැක්කුමක් ඇති වුණොත් මේක හෘද රෝගයක්ද නැද්ද කියලා ඉක්මනින් හඳුනා ගැනීම වැදගත්. දැන් මේක වෙන් කරලා අඳුර ගැනීම ගැන කතා කරද්දී සාමාන්‍යයෙන් අපි හුස්ම ඉහළ පහළ ගද්දී එහෙම නැත්නම් කැස්සක් අහිද්දී කිඹුහුමක් යද්දී එහෙම නැත්නම් අපි පැත්තට හැරෙද්දී චලනයක් සිදු වෙද්දී ඇතිවන කැක්කුමක් බොහෝ විට මාංශ පේශි කැක්කුමක් වෙන්න පුළුවන්. නමුත් අපිට සැකයක් තියෙනවා නම් අපි හැමතිස්සෙම වෛද්‍යවරයෙක් හම්බෙලා ඒ පිළිබඳව පරීක්ෂා කරලා බලාගත යුතුයි. මහාචාර්යතුමනි වා කැමති ඔබගේ සාකච්ඡාවට පොඩි බාධාවක් කරන්නට ඔබ සඳහන් කළා විශේෂයෙන්ම කැක්කුම් වර්ග දෙකක් ඇතිවිය හැකි කියන කාරණාව. මා කැමති කැක්කුම් වර්ග දෙකක් ඇතිවෙනවා නම් මේ සඳහා ඇතිවීමට බලපාන හේතුත් මේ සමගම දැනගන්න. ඔව් නන්දන, මේ එක කැක්කුමක් හෘදයාබාධ හින්දා ඇතිවන කැක්කුම. දැන් මේ කැක්කුම ඕනම වෙලාවක අපිට ඇති වෙන්න පුළුවන්. නින්දෙදී පවා විවේකයෙන් සිටින විට හෝ වැඩක් කරන විට ඕන වෙලාවක ක්ෂණිකව ඇතිවන ඉතා තදබල පපුවේ කැක්කුමක් බොහෝ විට පපුවේ හරි මැද ඇතිවෙන රෝගීන් පවසන පරිදි ඉවස ගන්න බැරි තරම් තද කැක්කුමක් අධික ලෙස දහඩිය දාගෙන ක්ලාන්ත කරකැවිල්ල ඔක්කාරේ වමනේ මේ වගේ දේවලුත් එක්ක තමයි මේ කැක්කුම එන්නේ. ඒ වගේම මේ කැක්කුම බෙල්ලට එහෙම නැත්නම් හනුවට ඒ වගේම අත්වලට වම් අතට හෝ දකුණු අතට උරහිසට ගමන් කරන්න පුළුවන්. ඒතකොට මේ වගේ කැක්කුමක් කාට හරි ඇති වුණොත් විශේෂයෙන් පපුවේ කැක්කුමත් එක්ක දාඩිය දාලා ඒ වගේ අසස්තාවක් තියෙනවා නම් හැකියක්මනින් රෝහලට යන්න ඕන ක්ෂණිකව ඒ ප්‍රතිකාර පටන් ගන්න. අනිත් කැක්කුම තමයි අර නන්දන කලින් සඳහන් කරපු විදිහට ඇන්ජයිනා කැක්කුම කියන එක. දැන් ඇන්ජයිනා කැක්කුම ඇතිවන්නේ අපි කවුරුත් දන්නවා හෘද වස්තුව කිසිම අවස්ථාවක නොනවත්වා ක්‍රියාත්මක වන ඉන්ද්‍රියක් කියලා. දැන් මේ හෘද වස්තුව අපි කුස පිළිසිඳගෙන සති 7-8ක් ඇතුළතදී ක්‍රියාත්මක වෙන්න පටන් අරන් කිසිම අවස්ථාවක නොනවත්ති වැඩ කරලා වියපත් වෙලා අවසානයේ මිය යන අවස්ථාවේදී තමයි මේක නවතින්නේ. දැන් මේ
ඕනම ඉන්ද්‍රියක් නවත්ින්න නැතුව වැඩ කරන්න නම් නොනවත්ව රුධිර සැපයීමක් අවශ්‍යයි. ඒ අවශ්‍ය ඔක්සිජන්, ග්ලූකෝස් යනාදී පෝෂ්‍ය ද්‍රව්‍ය ගේන්න ඒ රුධිර සැපයීමක් අවශ්‍යයි. හෘද වස්තුවට රුධිර සැපයීම ගෙන එන්නේ මේ ප්‍රධාන කිරීටක ධමනි දෙකක් මාර්ගයෙන්. දැන් මේ ධමනි තියෙන්නේ හෘද වස්තුව මතු පිට. දැන් මේ රතු පාටින් පෙන්වන්නේ මේ වම් සහ දකුණු කිරීටක ධමනි. දැන් මේ වගේ ගේන රුධිරයෙන් තමයි ඒ ගේන ඔක්සිජන් ග්ලූකෝස් වලින් තමයි හෘද වස්තුව නොනවත්වා වැඩ කරන්නේ. දැන් කාලයක් යද්දී විවිධ හේතුන් හින්දා විවිධ අවදානම් සාධක කියලා අපි කියන අධික රුධිර පීඩනය, දියවැඩියාව, දුම්පානය, ඒ වගේම කොලෙස්ටරෝල් සාන්ද්‍රණයේ වැඩිවීම සහ පවුලින් ආරයට යන ජානමය හේතුන් හින්දා මේ කිරීටක ධමනි වල ඇතුල් පැත්තේ බිත්තියේ කොලෙස්ටරෝල් බැඳිලා අවහිර වෙන්න පුළුවන්. දැන් අපි හිතමු මේ ධමනියක් 180ක් එහෙම නැත්නම් 190ක් අවහිර වෙලා තියෙනවා කියලා. විවේකයෙන් ඉන්න වෙලාවට අපේ හෘද වස්තුව සාමාන්‍ය මේ විදිහට තමයි වැඩ කරන්නේ. සාමාන්‍ය ස්පන්දන මාර්ගාන 60ක් විතර වගේ. ඒ එතකොට අර ඉතිරි 110 120 එන ලේ ප්‍රමාණය ඇති හෘද වස්තුව සාමාන්‍ය විදිහට වැඩ කරන්නේ. එතකොට ඒ රුධිර සැපීමේ අඩුපාඩුවක් හෘද වස්තුවට දැනෙන්නේ නැහැ. නමුත් යම් අවස්ථාවක හෘද වස්තුව වේගෙන් වැඩ කරන උරොත්, ඒ කියන්නේ අපි ඇවිදින්න පටන් ගත්තොත්, පඩිපෙලක් නැග්ගොත්, යම් කිසි බරක් උස්සන් යන්න පටන් ගත්තොත්, අන්න ඒ වගේ වෙලාවට අපේ හෘද වස්තුව මෙන්න මේ විදිහට එන්න වේගවත් වෙනවා. දැන් අර 120 හෝ 110 එන රුධිර ප්‍රමාණය මදි හෘද වස්තුව වැඩ කරන්නේ. අන්න ඒ වෙලාවට තමයි නන්දර මේ ඇන්ජයිනා කැක්කුම කියන එක ඇති වෙන්නේ. අපි සාමාන්‍යයෙන් අපි එතකොට කරන්නේ ඒ වැඩේ නවත්තනවා. ඒ වැඩේ නවත්තුවම හෘද ස්පන්දන මාර්ගාන ආපහු තිබිච්ච ගන්නට මඩු වෙනවා. එතකොට අර කැක්කුම නැති වෙලා යනවා. වැඩක් නොකර ඉන්න වෙලාවක හෝ අපි බය වුණොත්, කෝපයටපත් වුණොත්, ඒ වගේම කලබල වුණොත් මේ කැක්කුම ඇති වෙන්න පුළුවන්. චර්තමනේ දැන් අප දන්නවා තාක්ෂණයේ දිනුයි අවශ්‍යතාවයක් ඇති වුත් හෘදයක් වෙනකොට හෘදයක් බද්ධ කිරීමට පවා ලෝකයේ මේ වන්ට විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුල. ඉතින් කෙනෙකුට වැදගත් වන්නට පුළුවන් හෘදයා ආබාධයක් තමට සෑදීගෙන එනවා නම් ඒ කල්තිය හඳුනාගෙන ඒ සඳහා සුදුසු ප්‍රතිකාරයකට යෑමයි ක්‍රියාපිළිවෙතකට යොමු වීමට. ඒ සඳහා මුලින්ම ඔහු හෝ අය කළ යුත්තේ තමන්ට ආපු ඔබ සඳහන් කළ කැක්කුම හෘදයා ආබාධයක් කොහොමද කියලා හඳුනා ගැනීම. ඉතින් මා කැමති දැනගන්න දැන් එවැනි කැක්කුමක් ඇති වූ අවස්ථාවක එය හරියටම දැනගෙන සඳහා අප අනුගමනය කළ යුතු සෙන්ත අප කළ යුතු පරීක්ෂණ ක්‍රම මොනවාද කියලා. ඔව්. දැන් වැදගත්ම දේ තමයි නන්දන පපුවේ කැක්කුමක් ඇති වෙලා තමන්ට සැකයක් තියෙනවා නම් මේක හෘද ආබාධයක් කියලා ඉක්මනින්ම රෝහලකට යන එක. මොකද ඒ කරන්න ඕන පරීක්ෂණ සහ ප්‍රතිකාර තියෙන එතන. දැන් රෝහලකට ගියාම විශේෂයෙන් කරන පරීක්ෂණ දෙකක් තමයි ECG පරීක්ෂාව. මොකද ECG පරීක්ෂාවක් කරොත් හෘද ආබාධයක් නම් අපිට පහසුවෙන් හඳුර ගන්න පුළුවන්. ඒ වගේම දැන් කාලේ කරන තව රුධිර පරීක්ෂාවක් තියෙනවා ට්‍රෝපොනින් I කියලා. දැන් මේක බොහෝ මේ හදිසි රෝග ඒකකවල එතනදීම කරන්න පුළුවන්. රසායනාගාරයට ලේ යවන්නේ නැතුව එහෙම නැත්නම් රසායනාගාරයකට යවලා මේක හඳුර ගන්න පුළුවන්. නමුත් විශේෂයෙන් වැදගත් වෙන්නේ ECG පරීක්ෂාව. මේ ECG පරීක්ෂාවේ පෙන්නුම් කරනවා නම් යම්කිසි ප්‍රබල හෘද ආබාධයක් කියලා ඒ අවශ්‍ය ප්‍රතිකාරය ඒ වෙලාවෙම ලබා දෙන්න පුළුවන්. දැන් කාලේ ඖෂධ තියෙනවා ඒ ඇතිවන රුධිර කැටි දිය කරන්න. ඒ වගේම ප්‍රධාන පිළේ රෝහලවල මේ හෘද කැටිට කරන පරීක්ෂණාගාර තියෙනවා නම් රෝගියාව කෙලින්ම එවැනි ප්‍රතිකාරයකට අරගෙන මේ ඇන්ජියෝග්‍රෑම් කියන පරීක්ෂාව කරලා ස්ටෙන්ට් ක්‍රමෙන් ප්‍රතිකාර කරලා ඒ හෘද ආබාධයේ යථාතත්වයට හරවන්න පුළුවන්. අප දන්න විශේෂයෙන්ම දැන් හෘද ආබාධයක් ඇතිවට ඇතිවන කැක්කුමට අමතරව ඔබ විශේෂයෙන්ම ඔබගේ පොතතුල බව සඳහන් කරලා තිබෙනවා මේ ඇන්ජයිනා තත්ත්වය එසේ නැත්නම් හෘද ආබාධයක් ඇතිවීමට පෙර ඒ සඳහා කිසියම් ඉඟියක් ඒ සඳහා කිසියම් පෙර සූදානම් වීමට අවශ්‍යතාවයක් ලබා දෙනව කැක්කුමක් තමයි අප සඳහන් කරන ඇන්ජයිනා කැක්කුම. එය කල්ති ආඳුනා ගතහොත් බොහෝ විට හෘද ආබාධයක් පැමිණීමෙන් වළක්වා ගැනීම කිසියම් ක්‍රමවේදයකට පිවිසිය හැකි. ඒ නිසා මා කැමැති මහාචාර්යතුමනි දැනගන්නට දැන්
apa hardaya pada etiu atau pasukan pariksa itu tuh ada, tamat me enjoy na kekumat tibenwa nam, kalian ingi karena kekumat tibenwa nam, ya, anaknya teh pemne hardaya pada yang dekia, aduna agen sendha pautin na ushesi itu pariksa kerja mau nadi ke. Oh, then enjoy na kekumak, kila kian ne, ada mang kalian sederhana kerja di hati, eva eveni rogin waking inna bela abat. Samaan ini kisima amar kumak nih, kayak kumak ho, wena amar kumak nih. Viveking inno kelamang kelakiannya samaan ini wadiu lagi. Kita rupo hani nara badi, potak patra ya kie badi, hansu lagi. Ya ada kisima amar kumak nih. Namun, bedak keran napatangga tu, hari pelak nagi napatangga tu, papu hira keragane am kisi kayak kumak keno. Mereka pasu tahaya kwenne pulang, devil luck kwenne pulang. Imana tam belle gulia kiro ena wagi kwenne pulang. Hakka hiri beti ganena wage wenna puluwam eveni apahasutawayak athi wenawa wede nawattala binadi 2 3ක් yaddi binadi 5ක් athuladdi wage eka sampurna nathi wenawa aayamath karoth aayamath enawa rogiya itha keti kaalekedi avabodha karagannawa menna me wage wedak man karoth mata menna meka akkuma enawa kiyala eka thamai hariyetama angina akkuma kiyala kiyanne obata e wage akkumak thiyena nam vaidhyawarek hammu wela pariksha karala balima ithama wedagath Mungkin meh itu hindam, ar nandana sadhan karbu vidhi hita pasukali na eti wenna pulang hardaya badayak walakkawa gannat puluwang. E wagema eveni kekkumak hinda samange dainika weda katiyutu karagena yanda prashnarthakari swabhawayak eti wenna pulang eveni deyak unath magarawa ganna puluwang. Etakota apita moolika parikshanayak hatiyata ECG parikshawak karala balanna puluwang. Namuth samahara avasthawaldi darunu මේ කිරීටක දමනේ රෝග තියෙන අයට පවා ECG පරීක්ෂාව ඒක අඳුරගන්න බැරි වෙනවා ඊළඟට අපි බොහෝ විට හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් හමුනොත් කරන පරීක්ෂා තමයි අපි පටන් ගන්නවා එකෝ පරීක්ෂාවකින් එකෝ කාඩියෝග්‍රෑම් පරීක්ෂාවකින් මේකේ හෘද වස්තුවේ ව්‍යුහයේ ක්‍රියාකාරීත්වයේ ගැන තොරතුරු රාශිය දැනගන්න පුළුවන් වැදගත්ම පරීක්ෂාවක් වන්නේ ව්‍යායාම ECG පරීක්ෂාව Deng, mama kira nih biaya yang mereka kerat diye, mereka kekku mainnya kela, apa itu korak keran nih? Pali te tatkya kiatate, wajibware ayinwa, kardiografer, taksenika, nildari ayinwa, hidio ayinwa, film tatkya niatate, apa itu rogi awa evidde bola, mesinnya ke evidde bola, nirantaring ECG pariksha wakkarla, apa balenwa, muka kari prasnya ketuinwa dekira. Ek ekku mah, tiba nawa deh. Ek ekku mah, teka ECG juga benar sih nanti kita. Itu kota kita sehen dua ratus tahu ruk raga nna puluang. Metienne kiri teka damani, abhirata avyak kiela. Namun pradana tama, pariksha watamai, angiography pariksha. Dengkal angiography pariksha warga dekak tino nandene. Eka kapi me CT angiogram kina pariksha win handrungan nna puluang. Namun bohu vita bi tawa mat karanne. Cardiac catheterization lab එක ඒ කියන්නේ cardiac catheterization පරීක්ෂණාගාරයක ඒ කරන angiography පරීක්ෂාවෙන් ඒ ඩයි එකක් කියවලා අපි බලනවා ඒකෙන් අපිට හරියටම කියන්න පුළුවන් කිරීටක දමනේ අවහිරතාවයක් තියෙනවද තියෙනවනම් කොහෙද ඒව හරියටම තියෙන්නේ අවහිරතා කීයක් තියෙනවද 100ට කීයක් අවහිරතා වෙලා තියෙනවද කියලා ඒ අනුව තමයි ප්‍රතිකාරය අපිට තීරණය කරන්න පුළුවන් වෙන්නේ බොහෝ දෙනා සෞඛ්‍ය සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් දක්වන අනිකුත් කාරණා වලට වඩා මේ නිසා ඇතම් කෙනෙකුට සිතෙන්නට පුළුවන් දැන් ඔබ සඳහන් කළ ඇතම් පරීක්ෂණ තමට ඇන්ජයිනා වර්ගයේ වේදනාවක් හර්ධේ නොතිබුණත් සමහර වෙලාවට අපි කියනවා දැන් වසරකට වරක් ඇතම් පරීක්ෂණ සිදු කර ගන්න ලබන වසර 3කට වරක් ඇතම් පරීක්ෂණ සිදු කර ගන්න ලබන දැන් මෙවැනි අවස්ථාවකදී ඔබ සඳහන් කළ ඒකෝ කාඩියෝ පරීක්ෂණක එසේ නැත්නම් විශේෂයෙන්ම අපි සඳහන් කරපු ව්‍යායාම පරීක්ෂණක සීසීජි පරීක්ෂණද මෙවැනි පරීක්ෂණ එවැනි කාල පරිච්ඡේදයක් ඇතුළත නිතර නිතර කර ගැනීමත් ගැටලු සහගත තත්ත්වයක්ද නැත්නම් එසේ කර ගැනීම සුදුසුද අයිත් ඔව් දැන් විශේෂයෙන් දැන් Tamanට රෝග ලක්ෂණ නොතිබුණත් විශේෂයෙන් අවදානම් සාධක තියෙන ඒ වගේම සාමාන්‍ය පිරිමි කෙනෙක් අවුරුදු 50කට වඩා වැඩි වීමම දකුණු ආසියාතික රටක ජීවත් වෙන කෙනෙක් හැටියට ඒක අවදානම් සාධකයක් මීට අමතරව අනිකුත් අවදානම් සාධක දිය වැඩියාව අධික රුධිර පීඩනය දුම්පානය ඒ වගේම පවුලේ කවුරුන් හෝ විශේෂයෙන් අවුරුදු 50ට වඩා අඩුවෙන්
හෘදයා බාධයක් හැදිලා තිනවන නම් ඒ වගේම බයිපාස් සැත්කමක් ස්ටෙන්ට් ක්‍රමෙන් ප්‍රතිකාර කරලා තිනවන නම් එවැනි අයට අවදානමක් තියෙනවා හෘද රෝගයක් ඇති වෙන. ඉතින් එවැනි අය තමන්ගේ වෛද්‍යවරයෙක් එක්ක සාකච්ඡා කරලා බලලා මෙවැනි පරීක්ෂණ වරින් වර කරලා බලනවා නම් හොඳයි. තමන්ට රෝග ලක්ෂණයක් නොතිබුණත්. ඒ මොකද සමහරලාට මේ කිරීටක දමන රෝගය සැඟවී තිබෙන්න පුළුවන්. රෝග ලක්ෂණ නැතුව ශනිකව එළියට එන්න පුළුවන් හෘද ආබාධයකුත් එක්ක. ඉතින් එවැනි අය පවා හඳුර ගන්න පුළුවන් වරින් වර පරීක්ෂා කරොත් විශේෂයෙන් අවධානම් සාධක තියන අය. අපගේ සාකච්ඡාවට ඔබ හොඳින් සවන් දී සිටියා නම් ඔබට වැටහෙන්නට ඇති විශේෂයෙන්ම අප අවසානයේ සඳහන් කළ ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂාව තුලින් තමා අපට අඳුරා ගන්නට ලැබෙන්නේ විශේෂයෙන්ම හෘද ආබාධයක් ඔබට ඇති වීමේ අවදානම සහ විශේෂයෙන්ම කිසියම් අවහිරයක් තිබෙනවා නම් එම අවහිරේ ප්‍රමාණය එම අවහිරේ තිබෙන ස්ථානය යනාදී නිසි වශයෙන් අනෙක් පරීක්ෂණවලට වඩා වෛද්‍යතුමනි දැන් ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණයකින් අපි කිසියම් කෙනෙකු තීරණය කරොත්ින් ඔහු හෝ ඇයට හෘද වස්තුවේ කිරීටක ධමනි වල කිසියම් අවහිරයක් තිබෙනවා හෘදයට රුධිරය සැපීමේ කිසියම් බාධාවක් තිබෙනවා කියන කාරණාව ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයි ඉදිරියේදී ඇතිවන්නා වූ හෘද ආබාධයක් වළක්වා ගැනීම සඳහා එනිසා මම කැමති අවසාන වශයෙන් දැනගන්නට ඔබතුමාගෙන් මෙවැනි අවස්ථාවක පවතින වූ ප්‍රතිකාර ක්‍රම මොනවාද කියලා කිරීටක දමනි අවහිරතාවයක් තියෙනවා කියලා හඳුනාගත්තම කරන් තියෙන වැදගත්ම ප්‍රතිකාර ක්‍රමය තමයි නිතිපතා ඖෂධ ලබා ගැනීම. මේක ජීවිත කාලය පුරාම කරන්න ඕන අවසානයේ වුන්ට බයිපාස් සැත්කමක් කරත් ස්ටෙන්ට් ක්‍රමයෙන් ප්‍රතිකාර කළත් මේ ඖෂධ ලබා ගැනීමෙන් ඒ කොලෙස්ටරෝල් සාන්ද්‍රණය අඩු කරලා ඒ වගේම හෘද ආබාධයක් ඇතිවීමේ අවදානම අඩු කරන්න පුළුවන්. තවත් එවැනි අවහිරතා ඇතිවීම වළක්වා ගන්නත් පුළුවන්. නමුත් තදබල අවහිරතා තියෙන අයට විශේෂ ප්‍රතිකාර ක්‍රම දෙකක් තියෙනවා මම සඳහන් කරපු පරිදි. එකක් තමයි මේ ඇන්ජියෝප්ලාස්ටි කියන එහෙම නැත්නම් ඒ ස්ටෙන්ට් ක්‍රමෙන් ප්‍රතිකාර කිරීම. එතෙන්දී අපි කරන්නේ ඒ අවහිරතාවය තුලට බැලූණයක්, ඉතක් කුඩා බැලූණයක් යවලා ඒකෙන් ඒ අවහිරතාවය නිවැරදි කරලා නැවත ඇති නොවන විදිහට ඒ ස්ටෙන්ට් එකක් එතෙන්ට දාන එක. දැන් මේක ඉතා තාක්ෂණික දියුණු ප්‍රතිකාර ක්‍රමයක්. අපි අවම වශයෙන් රෝගියා සිහිනැති කිරීමවත් කරන්නේ නැහැ. දවසක් දෙකක් ඇතුළතදී රෝගියා ගෙදර යවන්න පුළුවන්. කැලලක්වත් ඇති නොවන විදිහට එවැනි ප්‍රතිකාරයක් කරා කියලාවත් අඳුරගන්න නොවන විදිහට අපිට ඒ ප්‍රතිකාරේ කරන්න පුළුවන්. ඒ වගේම තදබල කිරීටක දමන අවිරතා තියෙන අයට තියෙන අනිකුත් ප්‍රතිකාර ක්‍රමය තමයි බයිපාස් සැත්කම. දැන් මේකත් ඉතාම දියුණු ප්‍රතිකාර ක්‍රමයක්. මෙතෙන්දී අපි රෝගියාව සිහිනැති කිරීමක් කරන්න වෙනවා කරලා ඒ අවිරතා මගහැරෙන විදිහට ශරීරයේ අනිත් තැන්වලින් ආහාර අරගෙන ඒ ආහාර බද්ධ කිරීම තුළින් අර රුධිර සැපයුම නැවතත් යථා තත්ත්වයට පත් කිරීමක් තමයි කරන්නේ. නමුත් ඒ තිබෙන අවහිරතා තියෙන තැන් සහ කොපමණ අවහිරතා තියෙනවද සියයට කීයක් අවහිර වෙලාද කියන ඒ සියලුම කරුණු කාරණා ඒ වගේම රෝගියාගේ අනිකුත් තත්ත්වයන් සලකා බලලා මේ රෝගියාට වඩා හොඳ ස්ටෙන්ට් ක්‍රමෙන් ප්‍රතිකාර කිරීමද එහෙම නැත්නම් බයිපාස් සැත්කමද කියන එක හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් විසින් තීරණය කරන්න පුළුවන්. වැටසන අවසානයේ මා කැමති ඔබට මතක් කරන්නට විශේෂයෙන්ම ඔබට ඉතා දරුණු හෘද ආබාධයකට ඇතිවන්නා වූ වේදනාවක් ඇති වුවොත් ඔබ කළ යුත්තේ වහාම ඔබට ළඟම පිහිටි රෝහල කරා යොමු වීමයි. ඊට අමතරව ඔබට විවේකව සිටින අවස්ථාවක ඇතිවන අප කලින් සඳහන් කළ ආකාරයේ ඇන්ජයිනා වර්ගයේ වේදනාවක් ඇතිවනවා නම් වඩා සුදුසු වන්නේ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු සිටින්නා වූ සායනයකට ඔබ යොමු වීමයි. ඉතින් ඒ පණිවිඩයත් සමගම අද දිනේ අපට සමුගෙන යන්නට සිදු වෙනවා. අද ඔබ දැනුවත් කිරීමට අපගේ ආරාධනෙන් කොතරාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලෙහි සිට හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල විජේසිංහ වෛද්‍යතුමා වෛද්‍යතුමාට බෙහෙවින් ස්තුති අපව දැනුවත් කිරීම සම්බන්ධයෙන්. අයිබුවන්. තවත් දිනකදී මෙවැනි වැඩසටහනකින් හමුවනත් එක්ක අද දිනේ සමුගෙන යන්නම් ඔබට නිරෝගීමත් දිනයක් වේවා.